අගති විරුද්ධතාවයක් නැහැනේ ඔය ප්‍රශ්න වලට උත්තර ගන්න එක. තමුන්නාන්සලාගේ මොළ හතාන උන්ට බැරි වුණානේ කරගන්න. ඒ නහගෙන ඉන්නවා. ආහගෙන ඉන්නවා. ආහගෙන ඉන්නවා. කරුණාකරලා මන්ත්‍රීතුමාලා නිස්සද්ද වෙන්න. කරුණාකරලා ඉන්න බලාගෙන. ස්වභාවයේ ගෞරවය රකින්න නිස්සද්ද වෙන්න. ඇයි මේ මගේ නිස්සද්ද වෙන්න. අයින් කරන්න. කවුද අයින් කරන්නේ? නිස්සද්ද වෙන්න. අවුද වීඩියෝ කැමරේ මෙහෙවන්නේ මොළ හතක් නැගත්තනේ ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න බලාගෙන ඉන්නවා ඕගොල්ලෝ එනකන් එළියට විපක්ෂ නායකතුමා එළියට එනකන් බලන් ඉන්නවා විපක්ෂ නායකතුමා ඔබතුමා හොන්දක් නෑ කෂේරුකාවක් නෑ හොන්ද බල නෑ විපක්ෂ නායකතුමා ඔබතුමා ඔය ගැන අවධානය යොමු කරන්න නැතුව ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ගරු කතා නායකතුමනි කරුණාකරලා මන්ත්‍රීව නිසද්ද වෙන්න. මේකට වීඩියෝ එක වහනවා. වීඩියෝ කැමරේ ඇතුලේ තියෙන ආණ්ඩුව. නිසද්ද වෙන්න. ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමත් සමග ඉහළ ආදායම් ලබන පුද්ගලින්ට බදු සහන ලබා දීම මගින් රජයේ ආදායම කොපමණ ප්‍රමාණයකින් අඩු වුණාද? ඉහත බදු සහනේ තුලින් ඍජු බදු ගෙවන්නන් හා වක්‍ර බදු එකතු කළ අගේ මත බදු ගෙවන්නන්ගේ කොපමණ සංඛ්‍යාවක අඩුවීමක් සිදු වුණාද?